දැන් අපි ගත්තකින් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලබන බාණ්ඩ කන්ටේනර්ස් දවසකට 3000ක් විතර එනවා. දැන් මේ එන බාණ්ඩ හැම එකක්ම ස්කෑන් කරනවා. ප්‍රායෝගිකව අපි පිළිගන්නවා බෑ කියලා. එතකොට ඒකට මොකද ඔබතුමාලගේ විකල්ප? ඊළඟට එහෙම කරන්නේ නැත්නම් මේක එම ක්‍රියාකලිය එම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නැත්තේ ඇයි කියන එක කියන්නේ සමාර්ට ස්කෑන්ස් මැදද මොකද්ද කියන ප්‍රශ්නේ පිළිබඳ. ඒ වගේම අපි දක්වලා මේ ආනයනය කරන බාණ්ඩවල කියන්නේ HS කෝඩ් එක. ඒක වර්ණිකාංගයේ නිවැරදිව සදාහන් කර තිබුණත් ඒ බාණ්ඩම ආනයනය කරනවා. චෙක් දැන් අපිට දෙනවා ගොඩක් වෙලා උදාහරණයක් ගත්තොතින් ටින් කලිසම් කන්ටේනර් එකක් එනවා. දැන් ඩෙනිම්ස් වල තියෙනවා අවුරුදු 12 13 ආයතන එක ප්‍රයිස් එකක් ගන්න එක 18 ආයතන එක ප්‍රශ්නයක් වැඩි හිටි එක ප්‍රශ්නයක්. හැබැයි ආපුවම කරන්නේ අර පොඩි ළමයි නිමිය දුම් එකට ඩෙනිම් එකට ගහන ටැක්ස් එක අඩු. හැබැයි පොඩි කන්ටේනර් එකම රිලීස් වෙනවා. අර පොඩි මේකට දෙහිල්ල. ඉතින් මම අහන්නේ ඒ වගේ තැන්වල ප්‍රතිමාවක මොකක්ද අපිට කරන්න පුළුවන්. ඒ වගේම අගේ අඩුනේ ප්‍රකාශ කිරීමේ හේතුවෙන් ඉන්වොයිස් එකේ සඳහන් බාණ්ඩ වලට වෙනත් බාණ්ඩ ආනයනය කිරීමක් සිදු වෙනවා. කියන්නේ අපි ගත්තොත් තියෙන අලවලට ඩියුටි නැහැ. හැබැයි අලයක ඇතුලේ සුදුළු වෙනවා. ඉතින් මේ 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 තොරතුරු මම මේ ප්‍රතිමාවට කියන්නේ මේ ඇවිල්ලා මගේ ළඟ තියෙනවා. එහෙම ආපු තොරතුරු එහෙම දඩක එහෙම තියෙන නිසා මම යන්නේ මේවා බලක්වා ගැනීම සඳහා. අපි මොකද කරන්නේ කියන එක තමයි අපි ප්‍රතිමාවකින් අහන්නේ. ඒ වගේම නිවර්තිව බාණ්ඩ ආනයන කරන මේ ආනයන කරුවොත් අපිට මේ දීපු දොරතුරු ටික අපි ප්‍රතිමාවට කියන්නේ. නිවර්තිව බාණ්ඩ ආනයනය කරන ආනයන කරුවා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වැරදි බඩු ගේන්නේ නැත්නම් හරියටම ගේනවා කියන එක. එහෙම ගෙනාවම රේගුවේ මේගොල්ලන්ව කරන්නේ ගෙනියලා නිවර්තිව ගේන අයව ගෙනෙලා බොරු බඩවත්තේ ගිහිලා මුළු බඩු ඔක්කොම බාලා ඒක බාණ්ඩ පටහඬ ලක්ෂයක් විතර යනවායි කියලා. ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ආනයන කරුවන්ගේ චෝදනාවක් තියෙනවා. ඉතින් නිවැරදි වෙන ඇයි මේ අසාධාරණයක් වෙනවද කියන එකයි අපි මේ අහන්නේ. ඊළඟට ස්කෑන් යන්ත්‍ර පරීක්ෂණය හිතාමත් දැන් අපේ ස්කෑනින් මැෂින්ස්. දැන් සමහර වෙලාවට චෝදනාවක් තියෙනවා රේගුවේ, කියන්නේ කොර බාණ්ඩ වෙන වෙලාවට ස්කෑන් මැෂින්ස් කැඩෙනවා. මේ 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 කට්ටිය අතර කියන එකට අපි මේ අහන්නේ. දැන් එහෙම කැඩෙනවද ස්කෑන් මැෂින්ස්? ඕගොල්ලෝ ගාව ස්කෑන් මැෂින්ස් කීයක් තියෙනවද? එකම ස්කෑන් මැෂින් එකක්වත් වැඩ නොකරන අවස්ථාවක් තියෙනවා. තොට තව ස්කෑන් මැෂින්ස් අඩුපාඩුවක් තියෙනවද මොනව හරි එක ප්‍රශ්නයක් තියෙනවද? අපි හිතමු දවසකට රේගුවට කන්ටේනර්ස් 3000ක් එනකොට 3000ක් ස්කෑන් කරන්න බෑ. ඒක සම් ප්‍රැක්ටිකල්. ඒක ප්‍රායෝගිකව නෑ අපි පිළිගන්නේ. හැබැයි එතකොට ස්කෑන් කරනකොට කොච්චරක් ස්කෑන් කරනවද? ඒ ස්කෑන් කරන මැෂින් එකක් කැඩිච්ච වෙලාවට මොකද්ද ඔබතුමාලාගේ මේ සඳහා කරන වැඩපිළිවෙල කියන්නේ? ඒ වගේම සමහර කන්ටේනර්ස් තියෙනවා කිසිම පරීක්ෂාවකින් තොරව එකට යනවා තියෙනවා. අපි මේ කතා කරන්නේ මේ යෝජනා කරන්නේ මේවා ටික අපිට හදාගත්තොත් අපිට මේ රේගුවේ ආදායම් තව වැඩි කරගන්න පුළුවන් කියන පදනමක් අපිට අපේ තොරතුරු මේ පාර්ලිමේන්තුව අපේ ශිළු මණ්ඩලුන්ගේ තොරතුරු එක්ක අපි මේ ක්‍රෑෂ් කරලා කියන්නේ. ඒ වගේම දෛනිකව ගුවන් මගී ගුවන් තොටුපළ හරහා සිදුවන ටෙම්පරරි සස්පෙන්ඩ් ආනයන තහනම් කරදී බාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන එන්න නවකාලීමට ගෙනත් පියවර. ගබතුමා දන්නවා ගොඩක් වෙලා විද්‍යාවේ ඉඳලා එන ඒවා කට්ටි එනවා ගණිත සමහර වෙන්නේ සාරට ඇතුළට. එම ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ඒවා පිළිබඳ ඔබතුමාලා අඳුරගෙන තියෙනවාද? ඒ වටිනාම විකල්ප තීරණ අරගෙන තියෙනවාද කියලා. ඊළඟට ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් වලට ඔබතුමාලා දානවා තීරු බදු සහන දෙනවා. ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් කියලා ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් අතර ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් කියවම කම්බි ගේන්න දෙනවා. විවිධ බාණ්ඩ ගේන්න දෙනවා. ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් අස්සේ පර්ෆියුම්ස් එනවා. ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් අස්සේ වෙන වෙන දේවල් එනවා. එහෙම අහුවෙලක් තියෙනවා. ඉතින් එතකොට මේ ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් කියලා අපි ඒවා නිකන් රිලීස් කරා මේක ඇතුලේ තව තව ප්‍රශ්න සිදු වෙනවා කියලා තියෙනවා. ඒ වගේම ගුවන්තොටුපළේ තියෙනවා අධිපර ගෑම්මනු ගවන්වලු පරීක්ෂා කරන වෙනම එකක් කියන්නේ. මන්ද නැහැ මම කියන්නේ කාර්යද කියලා. ඒකේ ක්‍රියාවලිය කොහොමද කියන එක පිළිබඳ ඒක ඇතුලේ බරපතල චෝදනා ගණනාවක් තියෙනවා මේ මේ යුනිට් එක පිළිබඳ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිටතට සහ ඇතුළට එන යන ලබන මැණිකා ස්වර්ණාභරණ තත්ත්ව සම්බන්ධයෙන් අවබෝධයක් රේගුලදාරින්ට තියෙනවා කි. ඒ වගේම මේ වාක්කුලි පාස්කුලි වාක්කුලිපි කරුවන් පිළිබඳව විශාල චෝදනාවක් තියෙනවා. ඔවුන්ට විරුද්ධව විශාල චෝදනාවක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ ප්‍රතිමාවට තොරතුරු ලැබිලා තියෙනවාද? ඒ පිළිබඳ ප්‍රතිමාවක් පිළිවෙල කරගෙන තියෙනවා. ඊළඟට ගුවන්තොටුපළ පැත්තෙන් අපිට ආපු තොරතුරු වටනවා. එයාපෝට් එක ඇතුළට එන කිසිම කස්ටම් ඔෆිසර් කෙනෙක්ව යන කෙනෙක්ව චෙක් කරන්න දෙන්නේ නැහැ. ඒක ප්‍රතිමාවල කිසි කෙනෙක්ව දෙන්නේ නැහැ කියනවා. එයාපෝට් එක එනකොට චෙක් කරන්න දෙන්නේ නැහැ. යනකොට චෙක් කරන්න දෙන්නේ නැහැ කස්ටම් ඔෆිසර්ස්ලා. ඒකට මම දන්නේ ඒක හරියද කියලා. ඒ යන එන ක්‍රමවේදය තුළ විශාල අක්‍රමිකතා සිද්ධ වෙනවා කියලා කියනවා. මේක පිළිබඳ දිගින් දිගට කටයුතු කරලා ගුවන්තොට පොළ තියෙනවා කස්ටම් ඔෆිසර්ස්ලා චෙක් කරන්න එනකොට යනකොට දෙකම දෙන්නේ නැහැ ඉතින්. ඉතින් එහෙම නීතියෙන් පුළුවන් එහෙම චෙක් නොකර ඉන්න දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ. ඒගොල්ලෝ කියන්නේ රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන් ගුවන්තොට පොළට තුරට ආරක්ෂක අධිකාරිය සඳහා පැමිණීමේදී ගුවන්තොට පොළ රාජකාරියේ සිටින කිසිම ආරක්ෂක අංශයකට පරීක්ෂා කිරීමට හෝ රැගෙන යන බඩු බාහිරාදී පරීක්ෂා කිරීමට ඉඩ ලබා දුන්නේ. එමෙන්න මේ හේත පෙන්වා දී ගුවන්තොට පොළ අවසර පත්‍ර ලබා නොගන්නා බැවින්
ගැනීමට නොහැකිවම ගෝත්‍රවල ආරක්ෂාව කිරීමේදී ගැටලුවක් පවතිනවා කියලා ඒකට security purposes ඒ කියන්නේ airport වගේ තැනකට ඒක security ප්‍රශ්නයක් වෙනවා කියලා කියනවා මොකද අපි හිතන්නේ රේගු වෙලදාරි airport එකට නරක දෙයක් නෙවෙයි කියලා. හැබැයි ඒකට එක security threat එකක් කියලා කියනවා. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් නිෂ්කාරණේ ලබා නොගන්න නොගත් මෙම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිලධාරී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සේවය දෙන සංවේදක ගුවන් මගින් පැමිණීම සහ පිටවීමේ පරයන්ත දොරට තම හිතවතුන් ගුවන් යාන මගින් සහාය දැක්වීම සහ ඕල් කැටුවේ සඳහා ගුවන්තොටුපළ බලධාරීන්ට නොදන්වා පියර් ගේට්ටු සඳහා යාම ගුවන්තොටුපළ ආරක්ෂාවට තර්ජනයක් කියලා මේ එයාපෝට් එක පැත්තෙන් අපිට කියන එකක් අපි පොදු මාර්ගමින් කියන්නේ. ඒ වගේම ගුවන් මගින් පරීක්ෂා කරන අවසන් ආරක්ෂක ස්ථානවලදී විදේශ රටවල රැගෙන යාම තානම් කරන ලද හෝ නිෂ්කාශනය කරන නොකරන ලද මුදල් රත්තරන් වැනි දේවල් යන මගින් නවතා මෙම සිද්ධීන් සම්බන්ධයෙන් රේගු නිලධාරීන් වෙත තොරතුරු වාර්තා කරන නම එම අවස්ථාවන්වලදී ඔවුන් මේ පිළිබඳ රාජකාරී කාර්යයක් කිරීමට නොපෙළෙන අතර එම මගින් මේ ගුවන් ගමන් අවලංගු කර ඔවුන් වෙත රැගෙන එන ලෙස දන්වා සිටි මේ අපෝට් ඒ විශ්වවිද්‍යාලයේ කියන එකක් අපේ මුතුමා කියනවා කියන්නේ මෙරට පැමිණෙන හෝ රටින් පිටත් වන ගුවන් මගින් කැපසි වර්ධකට පුරවතුරු පොළ ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලාගෙන වේගවත් යොමු කරන ලද අවස්ථාවන්වලදී අපගේ නිලධාරීන්ගේ පොඩි පොඩි මම මේ පුදුමාරට දෙන්න මේගොල්ලෝ මේ එයාපෝට් එකේ වෙලා තියෙන කාරණා ටික පිළිබඳව අපි කෙටියෙන් සංක්ෂිප්තයක් හැටියට මේක ඔක්කොම අධ්‍යක්ෂණාත්මකව කිව්වොත් ඒගොල්ලෝ කියන්නේ අපිට තියෙන ප්‍රශ්නේ පුදුමාරගේ ඉලක්කය බිලියන 1226ක් මාස 4ක පුදුමාරේ කව කරලා තියෙන්නේ බිලියන 221ක් පළවෙනි දේ මේ ටාගට් එකට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය පළවෙනි දේ දෙවෙනි එක මීට වැඩිය බදු අය කරගන්න පුළුවන් රේගුවට දැන් අපි කොතුමාලට කිව්වා කන්ටේනර්ස් දවසකට 3000ක් කියලා. ඒතකොට මේ 3000 ඇතුලේ සිගරට් වෙනවා කුඩු වෙනවා දැන් විවිධ දැන් මේ පිළිබඳ උද්‍යාංශ වලින් අපි පොඩ්ඩක් කතා කරලා බලුවාම කුඩු වෙනවා අර විවිධ විදේශ මත්පැන් වෙනවා විශාල වශයෙන් මේ හරහා එනවායි කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳ කොතුමාලා දැනුවත්ද මේ පිළිබඳ ගැන අපි පියවර කුමක්ද राज्यक्षमेट කටයුතු කරන්න අපේ පැත්තෙන් කිව්වොත් අපිට පුළුවන් මැදිහත් වෙලා ඔබතුමාලගේ මේ ආයතනයේ කාර්යක්ෂම ආයතනයක් කරන්න රජයට අවශ්‍ය බදු ප්‍රමාණය හය කරගන්න ප්‍රවේදයක් කරන්න කටයුතු කරන්න. ඒ වගේම තව එකක් චෝදනාවක් දෙනද ඔබතුමාලගේ දෙනවා ඒක නිලධාරියෙකුට මගේ තන්නේ මොනවද කියලා 130ක මුදලක් මම හරිද 130ක මුදලක් දෙනවා. දැන් එක දැන් චෝදනාවක් දෙනවා දැන් කතා කරලා ඒ 130 මුදල ගෙවන්න ගන්න මොකක් කරේ ආවෙ නැත්නම් ඒක සම්පූර්ණයෙන් එක තහනම් කරලා එක ඉදවැඩි තනකට ඒගොල්ලෝම ගෙදිනවා කියලා ආනයන කරුවොත් කියනවා. ඒ නිසා මේව ආනයන කරුවන්ගෙන විශාල චෝදනා තියෙනවා, පැමිණිලි තියෙනවා. ඒ නිසා මේවා ටික අපි දන්නවා එකපාර කරන්න බැරි වෙයි. නමුත් අපි එකින් එකට කොහොමද මේක කියන්න පුළුවන් කියන එක තමයි ඒ උතුමාණගේ අදහන කරනවා කුමාරට තේරවනම්. අනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොනවද කියන්නේ එකින් එක කරන වැඩි මේකේ අද ලෝකේ තියෙනවා මේ. කන්ටේනර් එකේ ඇතුළේ දින දින වැඩි මොනවද කියන්නේ ස්කෑන් කරගන්න පුළුවන් කරන්නේ. डॉक्यूमेंट्स දැන් අපි හිත කන්ටේනර් එකේ මේ අප සාමාන්‍ය විදිහට තමයි දෙන්න ඕනේ. ඇයි ඔන්ලයින් කරන්නේ? හරි. මම අනේ ඔන්ලයින් දෙතියේ මේ සාමාන්‍යයෙන් අපිට කස් දැන් ආපම කන්ටේනර් එකේම ඔන්ලයින් සිස්ටම් එකක් තියෙනවා. 100% ඔන්ලයින්. ආ සුපර් එකක්. ඕකේ. ඊළඟට ඔයාලගේ වරාය තියෙනවා කන්ටේනර්ස් අවුරුදු 5 10 වගේ. පරණ වෙච්ච කන්ටේනර්ස් තියෙනවා මං හිතන්නේ more than 1200 කන්ටේනර්ස්. දැන් මේ කන්ටේනර්ස් එක දැන් කොහේ තියාගෙන ඉන්නව මේවා. දැන් මේවා ගන්නෙත් නෑ බෙවරේජ් එක බැලුවොත් අවුරුදු 10කින් මේ කන්ටේනර් සිලිට යන්නෙම නෑ බෙසික මාත්‍රිකා. කියන්නේ ඒවට මොකද්ද ඔබතුමාලගේ යෝජනා කියන එක පිළිබඳවත් ඒ වගේම අවසාන වශයෙන් පැසෙන්ජර් ෂිප්ස් වල මගේ නෞකාවල
එනකොට ඔගලගේ රේගුලර් කස්ටම්ස් කට්ටිය යනවලු සිංගප්පූර වලට ඒ නැවේ නැගින්න. ඒල සිංගප්පූර ඉඳලා එනවලු පැසෙන්ජර්ස්ලා චෙක් කරන්න. පැසෙන්ජර් ෂිප්ස්. ඒ හැම එකක් වෙනවද? එකක් පිළිබඳව ඔබතුමාලාට කියන්න පුළුවන් නෑ. يعني සිංගප්පූර වලට ගිහලා සිංගප්පූරේ ෂිප් එකට නැගලා ඒක කරලා මෙහෙට ආපුවම චෙක් කරලා ඔක්කොම කරලා ගන්න කාල වෙලා යන නිසා ෂිප් එකට නැගලා ඔක්කොම ටික චෙක් කරලා ඩග්ගල පැසෙන්ජර්ස්ලා බානවා. හැබැයි ඒගොල්ලෝ බානකොට තව තවත් ඒවලු තරම් බහිනවා කියන එක තමයි තියෙන චෝදනාව ප්‍රසිද්ධ සිම්සන්. ඒ නිසා හැමෙන්නකුත් තියනවාද කියලා. ඒක ආරම්භක වශයෙන් අර ඒගොල්ලෝ කරපත් වෙන්නේ ඒ නිසා තමයි චිටිකාරයේ නිසායි විස්තර කරන්නේ. දැන් මෙතන නිසා ආසන්න වශයෙන් කියපුවා සිංගප්පූර් ප්‍රශ්නේ මෙහෙම එක. දැනට අපේ ඉන්දියා අපේ ඉලක්ක පොලිස් නාවක අම්බන්තොත්තර ප්‍රමිණි. දෙදාස් 15 වගේ කාලෙදී අපේ සමස්ත මේ රට ඇතුළේ කාර්ය භාණ්ඩ ප්‍රමාණය CIF බැලුවේ වැත්තාම එතන තිබිලා තියෙන අස මිලියන වලින්ම මිලියන 2.5ක වගේ ප්‍රමාණය CIF බැලුවේ. ඒ ප්‍රතිශතයේදී අපිට අපි අරගෙන තියෙනවා බදු විදියට මිලියන 710 8000ක් समस्त सीआईएं අපි ලංකාවට එන බදු වටිනාකම තියෙන බඩුව. නමුත් අපි අය කරගන්න මිලියන 700ක්. ඒ කියන්නේ 113ක් වගේ පොඩි. අපි දෙකයි දැන් අපි මිලියන 2.5ක් තියෙද්දි 28ක් ගන්නත්දී අදාළ ලොකු ඔපරේෂන් එකක් කරලා අපි ගන්න බදු ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව තමයි අපි අර වැඩිම බදු ලැබෙන්නේ වා අපේ අඩු වෙලා ගිහලා තියෙන්නේ. ඒක අපි ෆිස්කල් පොලිසි පැත්තෙන්ත් අපි බැලුවා. මේක වැඩි කරගත්තොත් අපිට ලොකු බැක්කගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒක අපි දැන් මේ තියෙන අඩුපාඩු ඒවා ගැන සාකච්ඡා කරන්න ගමන් ඉතින්වත් අපි පොඩි අවධානයක් මොකක්ද ප්‍රමාණ කියලා යෝජනා. ඒ කියන්නේ දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් අපි මම උදාහරණයක් මේ දවස්වල අපි කරපු ඇනලිසිස් වල කියන්න පුළුවන්. දැන් ලූණු ගන්න. අපි බොම්බයි ලූණු මේ දවස්වල අපි එළියට දාන්නේ කිලෝ එකක් රුපියල් 70ක් කරා. ටැක්ස් එක. ටැක්ස් එකයි ඔක්කොම ගන්න. අපි කස්ටම් එකෙන් එළියට දාද්දි 100ට දෙන්න හැකියාව තිබ්බා. අපිට තව රුපියල් 30ක් ගන්න තිබුණා. දැන් අපි මේ සමහර කොමොඩිටිස් වලට මේ පෙරිෂබල් කියලා අපි ඒ දාණේ වයි ටැක්ස් එක කලින් කල අපි ගොඩාක් අඩු කරා. නමුත් ඒක තුල වැඩි ලාභයක් ව්‍යාපාරිකයන්ගේ අතට යනවා. ඒ වගේම සරිතන ගැටලුවක් තියෙන දැන් මම මුදල් මාත්‍යංශ පැත්තට දැක්ක දෙයක්. අපි යම් කොමොඩිටි එකක ගොඩාක් ටැක්ස් එක මෙහෙම අඩු කරනකොට ඒ තුන හොරබඩු වෙනවා. අර්ථාපල වගේ අර්ථාපල තුන සුදුළු නෙට පිළිපෙන්නේ අර්ථාපල ගේන්න දෙන්න ඕන ගාන ගොඩක් අඩු. දැන් අපි මේ අසාමාන්‍ය ලෙස අඩු ටැක්ස් තියෙනකොට
අපිට පාඩු ඒ ගැන අපි හොඳ අවධානයක් යොමු කරනවා නම් වෙළඳ පොළ තුල අපි හැමදාම බීලු 150ක කියලා data අපල රුපියල් 200ට හරි අන්නේ එහෙම තියාගන්න අපි ලැබෙන කස්ටම් එක තුලින් ඇතුළට ගන්න හැකියාව අපි හදා ගන්නවා නම් ඒ ලැබෙන ලාභය ව්‍යාපාරිකයන් නොදෙයි අපි ඒකට පොලිසිය හදා ගන්නවා ලොකු මුදලක් අපිට පහසුවෙන් අය කර ගන්න පුළුවන් වෙනවා ඊළඟ සමහර අර වැඩි ටැක්ස් තියෙනේම නැතිවීම අපි දැන් රසටත් කලින් තියෙනවා ඒ වැඩි ඔය දැන් මෙතන මේක තියෙන සර් ඒක සර් දැන් අනිත් කතා එතන අර ඒකේ පැහැදිලිව තියෙනවා අපේ අඩු වීම වල ගැටුම් සාකච්ඡා තත්ත්වයක් අර මේක කලින් අනිතන ඒක පොඩ්ඩක් සර් මම මානිතරි ඔය පාමෙත් පැහැදිලි කරමින් අපේ පළවෙනි සර් මුලින්ම සුභ ලංකාව අර එහෙම